දේවනම්පියතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව 307 සිට 267 දක්වා. ඔහු මුටසීව රජුගේ පුත්‍රයාය. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය හා සංස්කෘතිය කෙරෙහි වැදගත් රජ කෙනෙක්. මේ රටට බුදුදහම ගෙන ආ මහින්දාගමනය සිට ඌයේ මෙම රජ සමයේදී. වංශ කතාවට අනුව තිස්ස රජු අභිෂේකය ලැබූ දා මහත් ධන සම්පත් පහළ විය. ඉන් කොටසක් තමාගේ අදෘෂ්ට මිත්‍රයෙකු වූ ඉන්දියාවේ අශෝක අධිරාජයාටද යවා තිබේ. ඒ අනුව එතුමාගේ තිස්ස රජු ලැබූ උතුම්ම තෑග්ග වූයේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයයි. තමන්ද ඒ සරණ ගිය බව පවසා තිස්ස රජුටද ඒ අනුව කටයුතු කරන්නයි අශෝක අධිරාජ්‍යයා ඉල්ලා සිටියේය. ඒ අනුව දෙවියන්ට ප්‍රිය වූ යන අර්ථය ඇති දේවානම්පියතිස්ස යන නාමයද ලැබිණි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණයට මූණ දුන් ප්‍රථම පුද්ගලයා දේවානම්පියතිස්ස රජුය. පොසොන් මස පෝය දවසක දඩකෙළිය යමින් සිටි රජු අමතා මිදුහිමි ඇසු අඹ ප්‍රශ්නයට හා ඥාති ප්‍රශ්නය එම පරීක්ෂණයයි. එය අද භාවිතාවන කුලක ක්‍රමයට අනුව සිදුවීම වැදගත් කරුණකි. එයින් රජුගේ බුද්ධිය වටහාගත් මිහිදුහිමි චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කර රජහා පිරිවර ධර්මයේ පිටෙව්වේය. මිහිදුහිමිගේ සොහොයිරිය වූ සංගමිත්තා මහිනිය බුදුහිමි බුද්ධගයාවේදී පිටදුන් බෝධි රුක්ෂයේ දකුණු අංකුරය රැගෙන මෙරටට පැමිණියේද මෙම රජ දවසේය. ඉමහත් භක්තියෙන් එලබාගත් රජු මහමෙවුනා උයනේ ඒරෝපණය කළ අතර අද ශ්‍රී මහා බෝධිය නමින් හඳුන්වන්නේ එම බෝධි අංකුරයයි. මුල්ම බෞද්ධ රජ වූ මොහු මෙහිනි සසුන ආරම්භ කිරීම, සීමා මාලකය ස්ථාපනය, ශ්‍රී ලංකාවේ ප්‍රථම චෛත්‍ය වූ ථූපාරාමය ගොඩනැගීම ආදියද සිදු කළේ. මෙතෙක් දඩයමින් ජීවත් වූ මිනිසාව කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු කරවත් කෘෂිකර්මාන්තය නගා සිටුවීමට ක්‍රියා කළේය. ඒ සඳහා වැව් අමුණු ඉදිකළ අතර ඉසාව මෙම රජුගේ ඉදිකිරීම.